ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ජනතාව යන්නේ කොහෙද කියලා ඇහුවම මල්ලේ පොල් කියන ආණ්ඩුව පුනර්ජනනීය බලශක්තිය ඉක්මන් කරන්න ජනපතිගෙන් උපදෙස් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ අරමුණෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා නම් සහය දෙන්න අනුර සූදානම් ප්‍රථමයෙන් දේශීය පුවත් 21 ව්‍යවස්ථා සංශෝධනය හැකියතාක් ඉක්මනින් සම්මත කළ යුතු බවට පොදු එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදීගත් ශ්‍රීලංකාව පත්ව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රීලංකාවට සහයෝගය ලබා දීමට ඉන්දියාව සහ ජපානය එකඟතාව පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාව මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටිනවා. ඒ අනුව මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමටයි ඉන්දියාව හා ජපානය එකඟ වී ඇත්තේ. ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හා ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර ටෝකියෝ නුවරදී පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. පවතින තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දෙන බවයි ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. ඉන්දියාව ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු හා අසල්වැසියෙකු ලෙස ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාරමෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීමට කටයුතු කරන බවද ඉන්දියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර රට පත්ත ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකීන්ගේ වැටුප් ගැවීමට මුදල් අච්චු ගැසීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගියදා ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද සමහර මාධ්‍ය වාර්තා කළ පරිදි රාජ්‍යංශයේ සේවකීන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණය කර නැති බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ෂේම භූමියක් පේන තෙක්මානයකවත් නැහැ. ඉදිරි මාස 6 තව තවත් අමාරු කාලයක් වනු නියතයි. උද්ධමනය 140 පණින්න පුළුවන්. අදටත් ඇත්ත උද්ධමනය 140 පැනලද කියලා හිතෙනවා. උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමයි. ඒ තරමටම ජීවත් වීම දැන් අමාරුයි. මේ අවුරුද්ද අපේ රටේ ඉතිහාසයේ දුක්ඛිතම වසර බවට පත්විය හැකියි. ගෙවුණු මාස කිහිපය තුළ වියදම් 3 ගුණයකින් ඉහළ ගිහින් විශේෂයෙන් කොළඹ ආශ්‍රිතව නාගරික ජනතාව අන්ත අසරණ වෙලා ඉන්නේ. මේ අතරනුත් බෝඩිමට ඇවිත් කොළඹ නතර වෙලා රැකියා කරන අය අද කබලෙන් ලිපට වැටිලා අවසන්. රුපියල් 5000ට තිබුණු බෝඩින් ගාස්තුව අද රුපියල් 7500ක් කරලා. ඒ කියන්නේ මාසයකට රුපියල් 2500ක් වැඩියෙන් ඕන වෙනවා. උදේ බත් එකක් තිබුණේ රුපියල් 100ට. දැන් උදේ බත් එකක් රුපියල් 180යි. ඒ කියන්නේ වැඩි වූ මුදල අරගත්තම රුපියල් 80ක් දවසකට වැඩි වෙලා තියෙනවා. මාසයකට නම් 80 වැඩි කිරීම 30 රුපියල් 2400ක්. දවල් කෑම එකක් තිබුණේ රුපියල් 200කට විතර. අද දවල් කෑම එකක් රුපියල් 350ත් පයින්නවා. දළ වශයෙන් වැඩි වූ මුදල අරගත්තහම රුපියල් 150 වැඩි කිරීම 30. ඒ කියන්නේ රුපියල් 4500ක් විතර වැඩිපුර වැය වෙනවා. රාත්‍රී ආහාර වේලක් තිබුණේ රුපියල් 200කට විතර. අද ඒකත් රුපියල් 350ත් 380ත් අතර මිලකට ඉහළ ගිහින් දළ වශයෙන් වැඩි වූ මුදල රුපියල් 180ක්. දවසකට රුපියල් 180යි මාසයකට දවස් 30ක් තියෙනවනේ. රුපියල් 5400ක් වැඩිපුර වැය වෙනවා. මේ බොහෝ අයට එකපාරක් බස් රථයේ එන්න රුපියල් 100ක් විතර යනවා.
දවසට එන්න යන්න රුපියල් 200යි. ඒ කියන්නේ බස් ගාස්තු විතරක් රුපියල් 6000ක් විතර යනවා. අසනීපයක් වුණොත් බෙහෙතක් හේතක් ගන්න ඕනේ. ගමේ ඉන්න අම්මා තාත්තට කීයක් හරි යවන්න ඕනේ. ඇඳුමක් පැළඳුමක් ගන්න ඕනේ. ගමේ යනකොට තව වැඩිපුර බස් ගාස්තුත් ගෙවන්න ඕනේ. දල වශයෙන් නාගරික බෝඩිමක ඉන්න තනි අයෙකුට අද දල වශයෙන් යන වියදම තමයි මේ. බෝඩින් ගාස්තු වලට රුපියල් 7500යි. උදේ කෑම වලට රුපියල් 5400යි. දහවල් කෑම වලට රුපියල් 10500යි. රාත්‍රියට රුපියල් 11400යි. බස් රථයට රුපියල් 6000යි. දල එකතුව රුපියල් 40800ක් විතර යනවා. හුඟක් බෝඩින් වල උයාගෙන කන්න බෑ. තේ එකක් විතරයි හදාගන්න පුළුවන්. සමහරුන්ගේ ජීවිතේම තුන් වේලම කඩ කෑම. අද කඩ කෑමත් ලඩ කෑම වගේ වෙලා. එළවලු හැන්දේ ගාලා දෙන්නේ. සමහරුන්ගේ අඩිය රුපියල් 30000යි 40000යි. තරුණ ළමයි අද එක වේලක් කාලා තියෙන දෙයක් බෙදාගෙන කාලා කුසගින්නට බඩ පිරෙන්න වතුර බීලා ජීවත් වෙන තැනට ඇවිත්. ඉතාම අන්ත අසරණ තැනට කොළඹ ඇතුළු ප්‍රධාන නගර ආශ්‍රිත දුප්පත් ජනතාව පත්ව තිබෙනවා. එක් පුද්ගලයෙකු විතරක් රැකියාවක් කරන නඩත්තු වෙන්න තුන් දෙනෙකු ඉන්න පවුල් මැරි මැරි ජීවත් වෙනවා. හාල්, පොල්, සීනි, එළවලු, කිරි, බිත්තර, මස් මාළු පරිප්පුවල මිල තියෙන්නේ හිතාගන්න බැරි තැනක. මේ කියන ගාන නෙමේ තව මොහොතකින් කියන්නේ. අහස උසට යන පෙට්‍රල් සහ ඩීසල් මිල සාමාන්‍ය ජන ජීවිතය තව තවත් බිඳ දමමින් කුඩුපට්ටම් කරමින් තිබෙනවා. ඇත්තටම මේ යන විදිහට ගියොත් දරිද්‍රතාවයටත් වඩා, ඒ කියන්නේ දුප්පතුන් කියන මට්ටමටත් වඩා අපේ ජීවිත පහළ යන්න පුළුවන්. ඇත්තම කිව්වොත් සිංගමනටම වැටෙන්න පුළුවන්. ප්‍රශ්නේ ඇත්තේ සිංගමන් දෙන්නවත් දෙන්න පුළුවන් කෙනෙකුවත් මේ යන විදිහට ඉතිරි වේවිද කියන එකයි. ඇත්තටම එහෙම වුණොත් දියවන්නාව ළඟට ගිහින් එහි ඉන්න මැති ඇමතිලගෙන් හොරා කාපු සල්ලි වලින් තමයි අන්තිමට අපට සිංගමන් යදින්න වෙන්නේ. මුදලාල්ලා කඩවල් වහලා ගෙවල් වලට ගිහිල්ලා ගම් වලට ගිහිල්ලා එතකොට මේ தத்துவයත් එක්කලා අපිට ඇත්තෙන්ම මේ පාරිභෝගික වශයෙන් අපි ඇත්තෙන්ම මේ අපහසුතාවටපත් වෙලා තියෙන. රස්සාවක් කරගන්න විදිහක් නැහැ. අතේ සල්ලි නැහැ. අවශ්‍ය දේක් ගන්න තැනක් නැහැ. ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙලා තිනවා. ගන්න තැන නැහැ. ඉතින් වේදමත් වැඩි. කෑමයක් ගත්තොත් දවසේ පගේ ඉවරයි මිනිසුන්ගේ. මමත් කුඩා ව්‍යාපාරයක් කරනවා සෙනගගුවි. ඔය වැනි ප්‍රශ්න විවිධ ආර්ථික ප්‍රශ්න ඉඳ සෙනගගුවි එකක්. මේ ගැවසීමත් අගේ ඒ නිසා හරි දුෂ්කරයි. මිනිස්සු දරා ගන්න බෑ. කොයි පැත්තෙන් ඉව වේද කියලා කියන්න බෑ. මිනිසුන් නිකන් අන්දමන්ද වෙලා ඉන්නේ දැන් මේ දවස්වල. අපි ගුරුවරු හැටියට අපි උදේම පාසලට එන්න ඕනි. එතකොට මේ පාසලට ඇවිල්ලා දරු වෙනුවෙන් අපි මේ ඩියුටි පටන් ගන්න ඕනි. කිසිම දෙයක් කර කියා ගන්න බැරි මට්ටමක්. මොකද රැලි වෙනකම් පෝලිං වල ඉඳලා දරුව හැටියට ගත්තාම දරුව 98%ක්ම බඩගින්නෙන්නේ. 25000 30000 බෝඩින් කුලි. හෝටල් වැහිගෙන යනවා. තව ඉස්සරහට අනිත් එකක් තවන්න පස්සේ මිනිසුන්ට එදා වේල කැම්ප පැකට් එකක් ගන්න කඩේ නැති වෙන තත්ත්වෙට උදා වෙන්නේ මේ කොළඹ. ප්ලේන් ටියක් බොන්න කඩේ නැති වෙන. ඇත්තටම අමාරු තමයි බෝඩින් වල ඉන්නේ නැහැ නේ මිනිස්සු. දැන් ඒගොල්ලෝ මේ උයන්න කරන්න ගෑසුත් නැහැ. ඒගොල්ලෝ ආරියර පාස් ගමන් නැහැ නේ මේ. ඒ ඉන්නේ ඒගොල්ලෝ ගෙවලට යනවා ඉතින් ඉතින්. කොහොමද ඉතින් අර ගම්වල ඉන්නවා නම් මේ මොන හරි මේ කැලෑකොලයක් හරි කාලා මිනිස්සු ජීවත් වෙනවා. මේ කොළඹ ඉරට වෙලා මුකුත් කරන්න බැහැ නේ. ගාක් බෝඩින් කට්ටිය තමයි කොළඹ ඉන්නේ. ඒගොල්ලන් ගන්න පොඩි පඩිය 20000 30000 ඒගොල්ලන් ජීවත් වෙන්න බැහැ. දැන් ඉස්සර වෙලා කැම්පස් එකේ 150යි. දැන් ඇවිල්ලා 300 350යි. ආ අපිට කණ්ඩායම් මැදිනේ මහත්තයා. එක වෙලක්වත් අපි කණ්ඩායම් නැතුව දැන් අපි මාසෙ වෙන්නේ දුක් විඳිනවා. දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. අපේ රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් තාම ඉන්නේ එක එක පාට ලිංග පතුල්වල. ඒ පාට ලිංග පතුල්වල ඉඳලා උඩ බැලුවම පේන්නෙම කුඩා අහසක්. සමහරුන් ඉන්නේ රතු පාට ලිංග පතුල්වල. තවත් සමහරුන් ඉන්නේ නිල් පාට ලිංග පතුල්වල. තවත් සමහරුන් කොළ පාට ලිංග පතුල්වල. තවත් සමහරුන් කුරහන් පාට ලිංග පතුල්වල. ඒ නිසා විසල් අහස වෙනුවට බොහෝ දෙනෙකුට පේන්නේ කුඩා වපසරියක්. මෙහෙම ලියලා තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්නේ. මේ රජයෙන් ඇහුවම කොහෙද යන්නේ කියලා අද අපට ලැබෙමින් තියෙන්නේ මල්ලි පොල් කියන උත්තරයයි. යන්නේ කොහෙද කියලා ඇහුවම මැති ඇමති අගමැති ජනපති ඇතුළු හැමෝම කෑ ගහලා කියනවා මල්ලි 21 කියලා. මල්ලේ තියෙන 21න් ජනපති විධායක තටු කපනවාද කියලා අහපුවම කට්ටියම කෑ ගහලා කියනවා ආයේ සැරයක් මල්ලේ පොල් කියලා.
මල්ලේ තියෙන 21න් ද්විත්ව පුරවැසි බව ඉවත් කරනවාද කියලා අහපුවම ආයේ කට්ටියම කෑ ගහලා කියනවා මල්ලේ පොල් කියලා. කවදද ඔය 21 ගේන්නේ කියලා අහපුවම මල්ලේ පොල් වෙනුවට මහදවල් අහසේ තරු පෙන්වනවා. ඒ කියන්නේ ජනමත විචාරණයේ නම් දහවල් අහසේ තරුව. දැන් ඇත්තටම මෙහෙම ලියන්න වුණේ මේ මොහොතේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සහ මේ මහජන නියෝජිතයන් යයි කියාගන්න අයගේ අවශ්‍යතාවයන් උවමනාවන් හරියට අහසයි පොළොවයි වගේ නිසයි. ඉරයි හඳයි වගේ නිසයි. අද සමහරුන්ගේ එකම අපේක්ෂාව කොහොම හරි මොන ජාතියේ මුක්කුවක් ගහලා හරි අඩුම ගානේ රාජ්‍ය ඇමතිකමක්වත් කොටා ගැනීම. හරින්ලා මනුෂලා නිමල් සිරිපාලලා දිනේෂ්ලා අමරවීරලා වගේ ආයේ රට ගොඩගන්න එකතු වීම තමයි මේ වෙලාවේ සමහර මහජන නියෝජිතින්ගේ යටි අරමුණ එකම නිමල පැතුම. තවත් සමහරුන්ගේ එකම පැතුම ගිනිගත් දේපලවලට උපරිම වන්දිය ලබා ගැනීම. තවත් සමහරුන්ගේ ප්‍රාර්ථනීය අපේක්ෂාව බලාපොරොත්තුව පෞද්ගලික ආරක්ෂාවට ගිනි අවි ඉල්ලීම. මේවා තමයි එයාලගේ දැවෙන ප්‍රශ්න. තවත් සමහරුන්ගේ එකම පැතුම රනිල්වයි ගෝඨාභයවයි එළවලා බලය ගැනීම. හැබැයි ඒක කරන්න ඍජු තීරණ ගන්න බැරිව නිකන් ඇඹරි ඇඹරි ඉන්නවා. හරියට ආස බයයි ඒ බෝට්ටුවේ නමයි වගේ. තවත් සමහරුන් කොහොම හරි අවුරුදු පහ ගෙවා ගන්න හීන දකිනවා. ඒ ජීවිත කාලයටම විශ්‍රාම වැටුප අරන් ගෙදර ගිහින් සැපට ඉන්න. තවත් සමහර මහජන නියෝජිතයින් මේ වෙලාවේ මොකක් හරි ව්‍යාපෘතියක් ලැබෙනවා නම් එක පයින් කැමති. ඒ කොමිස් කුට්ටියක් කඩා ගැනීම සඳහායි. මේ තමයි මේ දවස්වල 19 21 35 40 මෙවැනි සංශෝධන ගැන කතා කරන අයගේ ඒ සංශෝධන හීනවලට අමතරව විවිධ පැතුම් ප්‍රාර්ථනා. දැන් පාර්ලිමේන්තුව සහ මේ මහජන නියෝජිතින් ඊයේත් අදත් හෙටත් දියවන්නාවට ඇවිත් මේ මාතෘකාම තමයි කතා කරන්නේ. ඒක ස්ථීරයි. ඇත්තටම අපේ ජනතාවගේ මේ වෙලාවේ අවශ්‍යතා මොනවද? මේ මහජන නියෝජිතින්ගේ අවශ්‍යතායි ජනතාවගේ ඕනෑ එපාකමුයි අහසට පොළොව වගේ කියලා අනිවාර්යෙන්ම සටහන් කළ යුතුයි. මේ වෙලාවේ ජනතාව 21ක් දිහා බලාගෙන නෙමෙයි ඉන්නේ. මේ වෙලාවේ රටේ ජනතාවගේ ප්‍රධානතම අවශ්‍යතාවය බලාපොරොත්තුව මේ ආර්ථික අර්බුදය ගැන තමුන් නැහැලගේ ඇස් තාම ඇරුනේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නයයි. අද රටේ දුප්පත්කම ඉහළ ගිහින් අගමැතිම කියනවා අද සමහරුන්ට කන්න වෙන්නේ එක වේලයි කියලා. එක වේලක්වත් කන්න බැරි පවුල් විශාල පිරිසක් ඉන්නවා. දරුවන් කුසගින්නේ මන්ද පෝෂණයට ගොදුරු වෙමින් තිබෙනවා. බිත්තරයක්වත් දෙන්න බැරි තරමට අම්මලා තාතලා අසරණ වෙලා අවසන්. අතේ සල්ලි තිබුණත් කිරිපිටි පැකට් එකක් හොයාගන්න නැහැ. දිගු පෝලිම් කිරිපිටි පැකට් එකක් හොයාගන්න දහ දුක් විඳින්න ඕනේ. පෙට්‍රල් නැහැ, ඩීසල් නැහැ. ඒවායේ පෝලිම් වල දිග කිලෝමීටර 3-4 වෙනවා. මාර්තුවල රුපියල් 254ක් වූ පෙට්‍රල් ලීටරය මාස දෙකක් තුළ අද වෙනකොට 420ට නැග්ගා. ඒකම බස් ගාස්තු, එළවලු, මස් මාළු මේ හැම දෙයකම ප්‍රවාහන ගාස්තු ඉහළ ගිහිල්ලා මිල වැඩි වෙලා ඉවරයි. භූමි තෙල් නැති නිසා දීවරින් අසරණ වෙලා අද ඒ ජීවිත බෝට්ටුවෙන් මහමුදට වැටිලා ශ්‍රී රෝද කර්මාන්තෙන් ජීවත් වූ 140ක විතර පවුල් මහපාරට වැටලා අවසන්. ලීසින් සමාගම් මිනිසුන්ගේ පස්සෙන් පන්නනවා ලීසින් ඉල්ල ඉල්ල. රැකිය අවස්ථා අහිමි වෙමින් තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වගෙන යන්න බැරි තැනට ඇවිත් බැංකු ණය ගෙවා ගන්න විදිහක් නැහැ. ලබන මාසයේ වැටුප් ගෙවන්න බොහෝ පෞද්ගලික කර්මාන්ත කරුවන්ට සල්ලි නැහැ. ආණ්ඩුව රජයේ සේවකින්ට පඩි ගෙවන්න යන්නෙත් ආයේ මුදල් අච්චු ගහලා. රෝහල් වලට ගියාම ඖෂධ නැහැ. පෞද්ගලික ඔසුසැලකට ගියත් ඖෂධ හිඟයි. තියෙන එකත් අස්ප ගණන්. ඇත්තටම මේ ගෙවුණු වසර තුල අපේ රටේ වියදම් 3 ගුණයකින් ඉහළ ගිහින්. නමුත් රටේ ජනතාව ආදායම 7-5කින්වත් වැඩි වෙලා නැහැ. ඇත්තටම මේ රටට මෙහෙම වුණේ ඇයි කියලා අහන්නම ඕනේ. ඒකට හරි අපූරු උත්තරයක් ඊයේ ලැබුණා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝජිවා විදේශ මාධ්‍යයකට කළ ප්‍රකාශයක් තුලිනුයි. ඇය මෙසේ පවසනවා, මගේ හද කම්පා වෙනවා ශ්‍රී ලංකාව ගැන, ශ්‍රී ලංකාව අද වැටලා තියෙන තත්ත්වය ගැන. ශ්‍රී ලංකාව මේ අගාධයට වැටෙන්න හේතුව මිස් මැනේජ්මන්ට්. හරි අපූර්ව වචනයක් ඇය පාවිච්චි කරනවා, මිස් මැනේජ්මන්ට්. මිස් මැනේජ්මන්ට් එහෙමත් නැත්නම් වැරදි කළමනාකරණය. It is a result of mismanagement, and therefore the most important thing to be done is to put the country මේ වැරදි කළමනාකරණයේ ඇතුළට නුසුදුසු පුද්ගලයන්, නුසුදුසු තීන්දුව, හොරකම, වංචාව, දූෂණය ඒ සියල්ලම ඇතුළත් වන බව මතක තියාගන්න. ඊයේත් අදත් මේ යන විදිහට හෙටත් මේ රට වැරදි කළමනාකරණය නිසා විනාශ වෙලා තියෙනවා. ඉතුරු ටිකත් විනාශ වෙන බව පිළිගන්නම වෙනවා. ඊට උර දෙන්නේ, උර දුන්නේ, කර දුන්නේ රනිල්ලා, මෛත්‍රීලා, චන්ද්‍රිකාලා, මහින්දලා, ගෝඨාභයලා කියලා. ආයේ දැන් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ අය මේ රට හරි පාරට ගනී කියලා හිතන එකම වහල්භාවය කියලා අද ටෙලිවැකිය අවසන් කරන්නම්. ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න 225ම මේ කියන්නේ. මහත්මා ගති ඇතත් නැතත් කමක් නැහැ, මහත්වරුණේ කියලාම ඔන්න ඇමතුවා. කරුණා කරලා ඔය තුට්ටු දෙකේ කතා දැන් නතර කරන්න. අහලා තියෙනවද, දැකලා තියෙනවද මේ විදිහට බිඳ වැටුණු රටවල්? අන්තිමට කුණු බක්කිවල කෑම අහුලන තැනට මේ සුන්දර රටේ මිනිස්සුන්ව තල්ලු කරන්න එපා. ඉන්දියාවෙන් විතරක් නෙමෙයි, ඉතියෝපියාවෙනුත් නැව් එනකන් බලාගෙන ඉන්න තැනට අපේ රට දාන්න එපා. එකතු වෙලා ඇමතිකම්වලට පොරකන්නේ නැතිව රටේ ජනතාවගේ දුක නිවන්න පොරකන ක්‍රමයක් හදාගන්න. බැරිනම් නම්බුකාර විදිහට ඉල්ලා අස්වෙලා ගෙදර යන්න. විශේෂයෙන්ම රාජපක්ෂලා ගෙදර යනකම්ම මේ රටට හරියන පාටක් පේන්නේ නැහැ. ඒ නිසා රාජපක්ෂලාත්, රාජපක්ෂලා රකින අයත් ගෙදර යා යුතුයි කියලාමයි මේ රටේ ජනමතය තියෙන්නේ. ජාතික විදුලි බල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගේ ඉහළ දායකත්වයක් ලබාගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඒ විදුලි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග පැවති සාකච්ඡාවකදී පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල උත්පාදනයට දායක කර ගැනීමේදී පවතින ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා වූ සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සූර්ය බලෙන් විදුලි උත්පාදනය ලොව බොහෝ රටවල ප්‍රධාන උපාය මාර්ගයක් වී තිබෙනවා. එය අනුගමනය කරමින් පවතින විදුලි අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස වහල මත සවිකරන සූර්ය පැනල පද්ධතිය යොදා ගැනීම සිදු විය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. නැද්ද මේ ප්‍රොබ්ලම්ස් සෝල්ව් කරගන්න? ඔයගොල්ලෝ කිව්වා නෑ අපිට කැපැසිටි එක තියෙනවා සෝල්ව් කරත හැකි කියලා. දැන් ටෙක්නිකල් ප්‍රොබ්ලම් එක විසඳ ගන්නව නම් අනිත් එකම අපිට ඕන විදියට හදා ගන්න පුළුවන් දෙයක්. කවුරුත් දන්නවනේ මේ සෝලා රිනියබල් එනර්ජි වලින් තමයි අපිට මේකේ විසඳුමක් තියෙන්නේ කියන එක. කෙටියෙන්ම යන්න පුළුවන් රූෆ් ටොප්. ඉතින් ඒක ප්‍රොමෝට් කරන්න. අනිත් ඒවා මෙහෙම කරන ගමන් මේ රූෆ් ටොප් ඒවා ටික පුළුවන් තරම් අපි ප්‍රොමෝට් කරලා ඒව ටික දෙන්න. අමතනම මතයක් තියෙනවා සීබී එකට ඉංජිනියර්ස්ලා මේකට විරුද්ධයි කියලා. ඉතින් මේක නැති කරගන්න ඔගොල්ලෝ සහයෝගයෙන් ඇතුව මේක ඉක්මන් කළ කරන්න. තාප බලයෙන් විදුලි උත්පාදනයට මාසකට ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වෙනවා. ඒ අනුව පවතින මිල ගණන් යටතේ තවදුරටත් විදුලිය සැපයීම දුෂ්කර කාර්යයක් බවයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කළේ. අද ඉඳලා අපි යනවා නම් 24 hour power 100 million dollars ඕන 12 ටික විතර ගන්න. මාසෙකට යනවා ඩීසල් මෙට්‍රික් ටන් 31000යි, ෆර්නස් ඔයිල් මෙට්‍රික් ටන් 63000යි, නැප්තා 11000යි. මේ ඔක්කොම එකතු කරාම 100 million dollars. ඒ 100 million dollars දෙන්න කොහොමඩත්ම නෑ. ඩොලර්ස් උත් නෑ අපිට සෙන්ට්‍රල් බැංක් එකේ, රුපියල් නෑ ඒ ඩොලර්ස් ටික ගන්න CEB එකේ. මේ වෙලාවේ රිනුවබල් එනර්ජි ඉතාම සීක්‍රෙන් ඉදිරියට ගියේ නැත්තම් මෙගාවොට් 2000ක් පහුගිය වසර 6 ඇතුළත හදලා තිබ්බනම් අපිට අද සේව් කරන්න තිබ්බා බිලියන් 320ක් එක අවුරුද්දකට. මේකට පර්ෆෙක්ට් සොලූෂන් හොය 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 ඉන්න ගියොත් මේක අපි තව තව ලොස් වෙනවා. මොකද මේකේ ඩීසලොයි කෝලොයි ඒවා මේ ඔක්කොම වැඩි වෙනවා. එතකොට ඒකෙ හින්දා මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රතිපත්තිය හැටියට 70% ගන්න එක හරියටම හරි ඒකෙන් විතරයි අපිට මේ ආර්ථිකය සර්වයිව් කරගන්න පුළුවන් වෙන්නේ මේ පව ශේත්‍රේ. අපිට යුරෝපයේ නැති තුලම් බලය සූර්ය ශක්තිය තියෙද්දි ඒක තියාගෙන අපි හරිනම් මේක මේ ඉන්සෙන්ටිවයිස් කරන්න ඕන මේක කරන්න. නමුත්
අපිට පේන්නේ මේක ඉන්සෙන්ටිවයිස් වෙනවට වැඩිය ඒකට බාධක වැඩි. ක්‍රයිසස් එක ආ ඊළඟ අවුරුද්දෙත් අනිවාර්යෙන් එනවා සර්. එතකොට අපි මේ අවුරුද්දේ හරි අඩුම ගානේ මෙගෝඩ් 1000ක් දාගත්තොත් මොකක් හරි කරගෙන අපිට ලබන අවුරුද්දේ මේ ක්‍රයිසස් එකෙන් අයින් වෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණින් ව්‍යවස්ථාවක් ගෙන එනවා නම් ඒ සඳහා සහය පළ කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ විවිධ අවස්ථාවල කෑලි කපලා අමුණලා අටවලා තිබෙන මේ ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස්කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ගෙන ආ යුතුයි. ඒ අනුව දැන් අපිට තිබෙනවා මේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ගැනීම දිශාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන එනවා නම් අපි එම සංශෝධනයට පක්ෂපාතී. එහෙත් ඒ හුදු රැවටිල්ල බවට පත් වෙන සංශෝධනයක් නොවිය යුතුයි. මේ 21 සංශෝධනය ගේන කොට දැන් ඉදිරිපත් කර තිබෙන සංශෝධනය ඇතුළේ ගෝඨාභය රාජපක්ෂගේ බලය තවදුරටත් අහුරු කර ගැනීමේ බලවමනාව තහවුරු වී තිබෙන බව පැහැදිලි. ඒ නිසා අපේ යෝජනාව වන්නේ 19 සංශෝධනයේ තිබුණු පරිදිම ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය ධූරයක් දැරීමට නොහැකි විය යුතුයි. පක්ෂ මාරු කරොත් මන්ත්‍රී ධුරේ අවශ්‍ය විය යුතු කෙන සංශෝධනය ඇතුළත් විය යුතුයි. ජනාධිපතිවරයාට සමාව දීමේ බලය යම් සීමාවකට යටත් කළ යුතුයි. ද්විත්ව පුරවැසියන් තවත් රජයේ වැදගත් අනතුරු වලට ද්විත්ව පුරවැසියන් පත්වීම සඳහා බාධාවන් ඇති කළ යුතුයි. අමාත්‍යංශ ලේකම්වරු ව්‍යවස්ථාව සභා වහරා පත් කරගත යුතුයි. ඒ වගේම ජනතා නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හා ඊට අදාළ වෙන පැමිණිලි මත පදනම්ව අල්ලස් කුමිස මොහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වත්කම් පිළිබඳව විමර්ශනයක් සිදු කිරීම සඳහා බලය මෙම සංශෝධනයට ඇතුළත් කළ යුතුයි. ඒ වගේම මෙම නව සංශෝධනය හරහා ගොඩනැගෙන පාර්ලිමේන්තුවට සහ අග්‍රාමාත්‍යවරයාට වර්තමාන පාර්ලිමේන්තු සහ අග්‍රාමාත්‍යවරයාට ඒ බලතල දැරීමට කිසිදු සදාචාරාත්මකව ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නොමැති බැවින් මෙම නව 21 සංශෝධනය හරහා පැවරන බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නව පාර්ලිමේන්තුවක් නව අගමැතිවරයෙක් තෝරාපත් කර ගැනීම සඳහා ජනවරමකට ඉඩ ලබා දී යුතුයි. ඒ සඳහා මෙම පාර්ලිමේන්තුවේ කාලය සීමා කළ යුතුයි. මෙම යෝජනාවන් අපි මෙම 21 සංශෝධනයට අපේ සංශෝධන හැටියට අපි බලා බාර දෙන්න බලාපොරොත්තු වෙනවා. සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවෙමු අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන්. එතෙක් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.